ආයුබෝවන් වල හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරයෙන් ඔයාලව එකතු කරගන්න. ඉතින් අද මේ වීඩියෝ එකත් කේක් හදන්න ඉගෙන ගන්න ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් ගොඩාක් දෙනා මගෙන් අහන ගැටලුවකට පිළිතුරක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. චැනල් එකේ ඉන්න ගොඩාක් නංගිල මල්ලිලා මගෙන් අහන දෙයක් තමයි මගේ ළඟ තියෙන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ මේ වගේ අවන් එකක්. ඉතින් මට මේකේ එක සැරේ කේක් කොච්චරක් බේක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ගොඩාක් වෙලාවට මට පින්තූරයක් දැක්ක ගමන් ඒ වගේ මේකේ විස්තර කිව්ව ගමන් මට කියන්න අමාරුයි ඒකේ කොච්චර කේක් ප්‍රමාණයක් එක සැරේ බේක් කරන්න පුළුවන්ද කියලා. අදත් චැනල් එකේ මම කමෙන්ට් එකක් දැක්කා අක්කේ අවන් එකක කේක් කොච්චර ප්‍රමාණයක් එක සැරේ බේක් කරගන්න පුළුවන්ද කියලා හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඔයාලට ගෙදරදිම චෙක් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා අවන් එකක් මිලදී ගන්නකොට ගොඩක් දෙනා අමතක කරන දෙයක් තමයි අපි අවන් එක මිලදී ගන්නකොට එතනදී එයාලගෙන් අහන්න මේකේ මට කොච්චර කේක් ප්‍රමාණයක් එක සැරේ බේක් කරන්න පුළුවන්ද. ඉතින් මේ විස්තර ගොඩක් අපිට ඒ සම්බන්ධව දැනගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඒහා අවබෝධයක් අපි හැමෝටම නැහැ ඒ වගේ දේවල් අහලා දැනගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපිට කැටලොග් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ කැටලොග් එකෙත් ඒ හා සම්බන්ධ දේවල් තියෙනවා. ඉතින් අපි මිලදී ගන්න අවන් එකේ කොච්චර කේක් ප්‍රමාණයක් අපිට බේක් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඒක ලීටර්ස් වලින් තියෙනවා. ඒ කියන්නේ 70 ලීටර්ස්, 60 ලීටර්ස් ඉතින් මේ විදිහට. ඉතින් මෙහෙම කිව්වට අපි ගොඩක් දෙනාට ඒක අවබෝධ කරගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අද මම ඔයාලට කියලා දෙනවා ලේසිම ක්‍රමයක්. ඔයාගේ ගෙදර ඔයා ළඟ පාවිච්චි කරන අවන් එකේ ඔයාට එක සැරේ කේක් කොච්චර ප්‍රමාණයක් බේක් කරගන්න පුළුවන්ද කියන කාරණාව. එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට දල අදහසක් ගන්න පුළුවන් වෙයි එක සැරේ ඔයා භාවිතා කරන අවන් එකේ කොච්චර කේක් ප්‍රමාණයක් බේක් කරන්න පුළුවන්ද කියන කාරණාව ගැන. ඉතින් මේ තියෙන්නේ මම භාවිතා කරන අවන් එක බ්ලැක් ඇන්ඩ් එක අවන් එකක්. මේක 70 ලීටර්ස්. ඉතින් අපි දැන් බලමු මේ අවන් එකට මට එක සැරේ කේක් කිලෝ කීයක් බේක් කර ගන්න පුළුවන්ද කියලා. මේ සඳහා අපි භාවිතා කරන්න ඕනේ අපි ළඟ තියෙන කොටු තැටි. ඉතින් කොටු තැටි වලින් ලොකුම තැටිය මම ගන්නවා. මගේ ළඟ තියෙන ලොකුම තැටි අඟල් 11. අඟල් 11 තැටිය මේ විදිහට දා ගන්නවා. ඊළඟට මගේ ළඟ තියෙන අඟල් 7 තැටිය මම අඟල් 7 තැටියත් මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා තී පිටිපස්සේ මට තව ඉඩ ටිකක් තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ අඟල් 7 තැටිය අවන් එක ඇතුළටම තල්ලු කරනවා. ඉතින් ඔයාලට අවන් එකේ පිටිපස්සේ බිත්තියටම ගෑවුනාට කමක් නැහැ. ඊට පස්සේ මට මෙතන තව ඉඩ ටිකක් තියෙනවා. ඉතින් මම බලනවා මගේ ළඟ තියෙන තැටි වලින් මොන තැටියද මෙතනට තියන්න පුළුවන් කියලා. ඉතින් මම මේක මුලින්ම මැනලා බලනවා. අඩි රූලකින් මැනලා බැලුවහම මේකේ මට උස තියෙනවා අඟල් 6ක්. ඉතින් ඒත් එක්කම පළල පැත්තෙන් බැලුවහම මට තව අඟල් 7ක් තියෙනවා. ඉතින් උස අඟල් 6යි පළල අඟල් 7යි කියන්නේ මට තව 6 තැටිය මේකෙන් තියන්න පුළුවන්. ඒ කියන්නේ අඟල් 6 කොටු තැටිය මට මෙතනින් තියා ගන්න පුළුවන්. ඉතින් අද අඟල් 6 කොටු තැටියක් මගේ ළඟ නැහැ මෙතනින් තියන්න. ඉතින් ඒක නිසා අපි හිතාගමු මෙතනින් තව අඟල් 6 කොටු තැටියක් තිබ්බා කියලා. එතකොට මගේ අවන් එකට මට අඟල් 11 කොටු තැටියයි, අඟල් 7 කොටු තැටියයි, අඟල් 6 කොටු තැටියයි කියන තැටි තුනම දාන්න පුළුවන්. ඉතින් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න අපි අවන් එකට කේක් ට්‍රේ දානකොට මේ අපි තියෙන මේ රැක් එකෙන් එළියට පනින්න බෑ. ඉතින් රැක් එකෙන් එළියට පැන්නොත් අපිට අවන් එකේ දොර වහන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් මේ රැක් එකේ ඇතුළට වෙන්න තමයි අපි අපේ කේක් ට්‍රේ ටික තියාගන්න ඕනේ. ඉතින් එහෙනම් අපි දැන් බලමු මේ කේක් තැටි වලට අල්ලන කේක් බැටර් ප්‍රමාණයන් කොච්චරද කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ කේක් පෑන් සයිස් එක සහ ඒවාට අල්ලන ග්‍රෑම් ප්‍රමාණය තියෙන චාට් එක. ඉතින් රවුම් තැටි වලටයි කොටු තැටි වලටයි කියලා වෙනසක් නැහැ. මේ තැටි දෙවර්ගයටම එකම ග්‍රෑම් ප්‍රමාණය තමයි අල්ලන්නේ. ඉතින් අද මම භාවිතා කළේ අඟල් 11 කොටු තැටිය. ඒ කියන්නේ ඒකට මට කිලෝ 1යි ග්‍රෑම් 750ක් දාන්න පුළුවන්. ඊළඟට අඟල් 7 කොටු තැටිය ඒකට ග්‍රෑම් 750ක් දාන්න පුළුවන්. ඊට පස්සේ මම භාවිතා කළා
අඟල් 6 කොටු තැටිය. ඒකට ග්‍රෑම් 500ක් භාවිතා කළා. අපි දැන් මේ සම්පූර්ණ ග්‍රෑම් ප්‍රමාණය එකතු කරලා බලමු කොච්චරක් එනවද කියලා. අඟල් 11 තැටියට කිලෝ 1යි ග්‍රෑම් 750ක් දාන්න පුළුවන්. අඟල් 7 තැටියට ග්‍රෑම් 750ක් දාන්න පුළුවන්. ඒ වගේම අඟල් 6 තැටියට ග්‍රෑම් 500ක් දාන්න පුළුවන්. ඉතින් මේ ටික ඔක්කොම එකතු කළාම කිලෝ ග්‍රෑම් 3යි. ඉතින් මගේ 70 ලීටර් අවන් එකට මට එක සැරේ කිලෝග්‍රෑම් 3ක් බේක් කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ අවන් එක අනුව වෙනස් වෙනවා. ඔයාගේ අවන් එකට ඔයා ළඟ තියෙන මේ විදියට ට්‍රේස් දාලා බලන්න සම්පූර්ණයෙන්ම කොච්චර ට්‍රේස් ප්‍රමාණයක් ඔයාට ඇතුළට දාන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒවට අල්ලන බර ප්‍රමාණයන් මැනලා බලන්න. ඉතින් මේ විදියට තමයි ඔයාට දැනගන්න පුළුවන් ඔයාගේ අවන් එකට එක සැරේ කොච්චර කේක් ප්‍රමාණයක් බේක් කරගන්න පුළුවන්ද කියන කාරණාව. ඊට පස්සේ අපි හිතමු ඔයා ළඟ කොටු කේක් තැටි නැහැ කියලා. ඉතින් තව කෙනෙක් කියන්න පුළුවන් මගේ ළඟ කොටු කේක් තැටි නැහැ. මගේ ළඟ තියෙන්නේ රවුම් කේක් තැටි. ඉතින් ඒ විදියට කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මම ඔයාලට රවුම් කේක් තැටි වලනොත් කොහොමද අපිට බේක් කරන්න පුළුවන් උපරිම කේක් ප්‍රමාණය කියලා දෙන්නම්. ඉතින් මේ තියෙන්නේ මගේ අවන් එක. දැන් මම මුලින්ම කරන්නේ මගේ ළඟ තියෙන රවුම් තැටි වලින් ලොකුම තැටිය තමයි අරගන්නේ. මගේ ළඟ තියෙන ලොකුම තැටිය අඟල් 10. දැන් මම අඟල් 10 තැටිය අවන් එකේ බිත්තියට ගෑවෙන විදියටම මේ වගේ තියාගන්නවා. ඊළඟට මගේ ළඟ තියෙන ලොකුම තැටිය අඟල් 9. මම දැන් අඟල් 9 තැටියත් මේ විදියට අවන් එක උඩින් තියාගන්නවා. ඉතින් ඔයාලට පේනව ඇති මට තව ඉඩ ප්‍රමාණයක් තියෙනවා මේ අවන් එක ඇතුලේ. ඉතින් මගේ ළඟ තියෙන පොඩි තැටි වලින් මම ට්‍රයි කරලා බලනවා මොන වගේ තැටියක්ද මට ඇතුලේ තියන්න පුළුවන් කියලා. ඉතින් මගේ ළඟ තියෙන පොඩිම තැටිය තමයි අඟල් 5. මම අඟල් 5 තැටි ඉස්සරහෙන් තියලා බලනවා. ඉතින් ඔයාලට පේනව ඇති මේක රැක් එකිනුත් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මට අවන් එකේ දොර වහන්න බෑ. ඉතින් ඒක නිසා මම මේ තැටිය දැන් අවන් එකේ පිටිපස්ස තියෙන ඉඩ කොටසෙන් තියලා බලනවා මේක මට තියන්න ඉඩ ඇතිද කියලා. ඉතින් මේ විදියට තිබ්බාම මට අඟල් 5 තැටියත් මේ අවන් එක ඇතුලෙන් තියන්න පුළුවන්. ඉතින් හොඳින් මතක තියාගන්න මේ බේකින් රැක් එකෙන් එළියට පනින්න බෑ අපි තියෙන තැටි. එහෙම වුණොත් අපිට අවන් එකේ දොර වහන්න බැරි වෙනවා. ඉතින් මේ බේකින් රැක් එකෙන් ඇතුලේ තමයි අපි තියෙන තැටි තියන්න ඕනේ. එතකොට තමයි ලේසියෙන් අපිට අවන් එක වහගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනව ඇති දැන් මම භාවිතා කරලා තියෙන්නේ අඟල් 10 තැටිය, අඟල් 9 තැටිය සහ අඟල් 5 තැටිය. ඉතින් ඔයාලට පේනව ඇති රැක් එක ඉස්සරහා මට තව පොඩි ඉඩ කොටසක් තියෙනවා. දැන් මම අඟල් 4 තැටි දෙකක් මෙතනින් තියලා බලනවා තියාගන්න පුළුවන්ද කියලා. ඉතින් එක තැටියක් මම මේ විදිහට තියාගත්තා. ඒ වගේම අනිත් තැටියත් මම තියලා බලනවා රැක් එකේ එජ් එකට මෙහාට එනවද කියලා. හරියටම හරි අවන් එකේ රැක් එකේ එජ් එකෙන් එළියට එන්නේ නැහැ. මට අඟල් 10 තැටිය, අඟල් 9 තැටිය, අඟල් 5 තැටිය සහ අඟල් 4 තැටි දෙකක් මගේ අවන් එකට දාන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි බලමු මේ තැටි වලට අල්ලන ග්‍රෑම් ප්‍රමාණය කොච්චරද කියලා. නැවතත් අපේ කේක් පෑන් චාට් එක දිහා බැලුවොත් මම භාවිතා කළේ අඟල් 10 තැටිය, අඟල් 9 තැටිය, අඟල් 5 තැටිය සහ අඟල් 4 තැටි දෙකක්. ඉතින් දැන් අපි මේ කිලෝග්‍රෑම් ප්‍රමාණය ඔක්කොම එකතු කරලා බලමු. අඟල් 10 තැටියෙන් කිලෝ 1යි ග්‍රෑම් 500යි, අඟල් 9 තැටියෙන් කිලෝ 1යි ග්‍රෑම් 250යි, අඟල් 5 තැටියෙන් ග්‍රෑම් 250යි, අඟල් 4 තැටියෙන් ග්‍රෑම් 125යි, අඟල් 4 තැටියෙන් නැවතත් ග්‍රෑම් 125යි. ඉතින් සම්පූර්ණ බර ප්‍රමාණය එකතු කරලා ගත්තාම මට කිලෝ 3යි ග්‍රෑම් 250ක් වගේ රවුම් තැටි වලින් බේක් කරගන්න පුළුවන්. කොටු තැටි වලින් බැලුවාම කිලෝ 3ක් ආවා. රවුම් තැටි වලින් බැලුවාම කිලෝ 3යි ග්‍රෑම් 250ක් විතර ආවා. ඒ කියන්නේ දල වශයෙන් මගේ 70 ලීටර් අවන් එකේ කිලෝග්‍රෑම් 3ක් සහ 3මාරක් අතර බර ප්‍රමාණයක් එක සැරේ බේක් කරගන්න පුළුවන්. ඊළඟට තවත් කෙනෙක් කියන්න පුළුවන් මගේ ළඟ ලොකු කොටු තැටිත් නෑ, මගේ ළඟ ලොකු රවුම් තැටිත් නෑ, මගේ ළඟ තියෙන්නේ පොඩි රවුම් තැටි කියලා. ඉතින් එහෙනම් මම ඒ විදියටත් කොහොමද මේක කරගන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම්.
සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් ළඟ අඟල් 6 තැටින් තැටි කීපයක් තියෙනවනේ. ඉතින් මගේ ළඟ තැටි 3ක් තියෙනවා. ඉතින් මම දැන් මේ තැටි 3 දාලා බලනවා මට මේක දාන්න පුළුවන්ද කියලා. ඉතින් හොඳින් මතක තියාගන්න අවන් එකේ පිටිපස්ස බිත්තියට ගෑවෙන තරම්ම ඔයාලට මේක පස්සට කරන්න පුළුවන්. ඉතින් මට අඟල් 6 තැටි 3 මේක ගානට දාන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මට පේනවා ඉතුරු වෙලා තියෙන ඉඩ ප්‍රමාණයත් මට මේ වගේ තවත් අඟල් 6 තැටි 3 ක් දාන්න පුළුවන් කියලා. ඒත් ඉතින් මගේ ළඟ තියෙන්නේ අඟල් 6 තැටි 3යි. ඒක නිසා මම මගේ ළඟ තියෙන ඊළඟ ලොකුම තැටි අරගන්නවා. ඉතින් ඊළඟට ලොකුම තැටියේ තියෙන්නේ අඟල් 7. ඉතින් මගේ ළඟ අඟල් 7 තැටි 3ක් තියෙනවා. ඒකෙන් මම තැටි 2ක් මේ විදිහට තියලා බලනවා. ඉතින් ඊට පස්සේ මට වෙන තැටියක් මේ ට්‍රේ එකේ තියන්න ඉඩ නැහැ. ඒ කියන්නේ අඟල් 6 තැටි 3යි අඟල් 7 තැටි 2ක් මට මගේ අවන් එකේ දාන්න පුළුවන්. ඉතින් දැන් මං අවන් එකේ දොර වහලා බලනවා අවන් එකේ දොර හොඳටම වහගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ විදිහට මම අවන් එකේ දොර වැහුවාම මට අවන් එකේ දොර හොඳටම වහගන්න පුළුවන්. ඒ කියන්නේ මට මගේ අවන් එකට අඟල් 6 තැටි 6ක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අඟල් 6 තැටි 3යි අඟල් 7 තැටි 2යි දාන්න පුළුවන්. ඉතින් දැන් අපි ගණන් හදලා බලමු කිලෝ කීයක් මේකෙන් එනවද කියලා. චාට් එක දිහාවට බැලුවොත් අඟල් 6 තැටියෙන් අපිට ග්‍රෑම් 500ක් දාන්න පුළුවන්. ඉතින් අද මම අඟල් 6 තැටි 3ක් දැම්මනේ. ඒ කියන්නේ ග්‍රෑම් 500 ඒවා 3ක් එතනම කිලෝ එකමාරක් තියෙනවා. ඊට පස්සේ අපි අද අඟල් 7 තැටි 2ක් දැම්මා. අඟල් 7 තැටියෙන් අපිට ග්‍රෑම් 750ක් දාන්න පුළුවන්. එතකොට ග්‍රෑම් 752ක් කියන්නේ එතනත් කිලෝ එකමාරක් තියෙනවා. එතකොට කිලෝ එකමාරයි කිලෝ එකමාරයි කිලෝ 3ක් තියෙනවා. ඉතින් මේ විදියට පොඩි තැටි භාවිතා කරලත් ඔයාට පුළුවන් ඔයාගේ අවන් එකට එක සැරේ කොච්චර කේක් කිලෝ ප්‍රමාණයක් බේක් කරගන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් ඔයාට අද මේකෙන් දල අදහසක් එන්නේ නැති මෙච්චර දවසක් ගොඩාක් දෙනාට තිබුණ ගැටලුවක් තමයි තමන්ගේ අවන් එකේ එක සැරේ කොච්චර කේක් ප්‍රමාණයක් බේක් කරගන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් මේ වගේ ඔයා ළඟ තියෙන එක එක තැටි වර්ග භාවිතා කරලා ඔයාට පුළුවන් ඔයාගේ අවන් එකට කොච්චර කේක් ප්‍රමාණයක් බේක් කරගන්න පුළුවන්ද කියලා හොයාගන්න. ඉතින් අපි හැමෝ ළඟම එකම වර්ගයේ තැටි 3ක් 4ක් නැහැ. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් ඔයාගේ ළඟ තියෙන තැටි භාවිතා කරලා ඒ තැටි වලට අල්ලන බර ප්‍රමාණය එකතු කරලා ඔයාගේ අවන් එකට එක සැරේ කොච්චර කේක් ප්‍රමාණයක් බේක් කරන්න පුළුවන්ද කියන කාරණාව හොයාගන්න. ඉතින් මම නැවතත් මතක් කරන්නම් ඔයා ළඟ තියෙන ලොකු තැටිද පොඩි තැටිද මේ ඕනම තැටියක් භාවිතා කරලා ඔයාගේ අවන් එකේ ග්‍රිල් රැක් එක උඩ අවන් එකේ දොර වහන්න පුළුවන් ප්‍රමාණයට දාන්න පුළුවන් තැටි ප්‍රමාණය ඔයා අවන් එකට දාන්න. ඉතින් ඊට පස්සේ අවන් එකේ දොර වහන්න පුළුවන් නම් අන්න ඒ ප්‍රමාණය තමයි ඔයාගේ අවන් එකේ බේක් කරන්න පුළුවන් උපරිම කිලෝ ප්‍රමාණය. ඉතින් ඊට පස්සේ ඒ තැටි වලට අපිට දාන්න පුළුවන් කිලෝ ගාන එකතු කරලා ගන්න. ඉතින් මේක ගොඩක් සරලයි. ගොඩක් දිනාට තියෙන ගැටලුවක් තමයි මේක. ඉතින් මේ දෙයට ඔයාලට මම අද කියලා දුන්න විදියට කරලා බැලුවොත් ඔයාලටත් පුළුවන් ඔයාලා භාවිතා කරන අවන් එකේ එක සැරේ බේක් කරන්න පුළුවන් උපරිම කේක් ප්‍රමාණය හොයාගන්න. ඒත් එක්කම තවත් කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන් මගේ අවන් එක ලීටර්ස් කීයද කියලා මම කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට අවන් එකත් එක්ක එන කැටලොග් එකේ ඔයාට ඔයාගේ අවන් එකේ ලීටර්ස් කොච්චරද කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ අවන් එකේ පිටිපස්සේ මෙන්න මේ ස්ටිකර් එකක් මේ විදිහට අලවලා තියෙනවා. ඉතින් මේකේ මේ මගේ තියෙන මේ සීරියල් නම්බර් එකත් එක්ක 70 කියලා ගහලා ඉතින් ඒක තමයි මගේ අවන් එකේ කැපැසිටි එක. ඉතින් 70 ලීටර් අවන් එකක් නිසා එතන 70 කියලා ගහලා තියෙනවා. ඉතින් ඔයාගේ 60 ලීටර් අවන් එකක් නම් 60 කියලා මේ විදිහට සඳහන් වෙලා ඇති. ඔයාගේ 45 ලීටර්ස් අවන් එකක් නම් 45 කියලා මෙතන සඳහන් වෙලා ඇති. හරි, ඊට පස්සේ අපි දැන් ඔන්න දල වශයෙන් අපි ළඟ තියෙන අවන් එකේ එක සැරේ කේක් කොච්චරක් බේක් කරගන්න පුළුවන්ද කියලා හොයාගත්තනේ. ඉතින් අපි බලමු දැන් මේක හරිද කියලා. ඔන්න ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්, දැන් මගේ අවන් එකේ මට පුළුවන් කිලෝ 3ක් 3මාරක්නේ එක සැරේ බේක් කරන්න. කිලෝ 3ක තට්ටු දෙකේ කේක් එකක් බේක් කරනවා නම් එක සැරේ මගේ අවන් එකේ කොහොමද බේක් කරගන්නේ කියලා ඔයාලට මම කියලා දෙනවා.
සාමාන්‍යයෙන් කිලෝ 3 තට්ටු 2 කේක් එකක්. ඒ කියන්නේ 2 tier කේක් එකක් හදනවා නම් මම යට තට්ටුවට කිලෝ 2ක් භාවිතා කරනවා. උඩ තට්ටුවට එහෙම නැත්නම් top tier එකට කිලෝ 1ක් භාවිතා කරනවා. ඉතින් යට තට්ටුවට කිලෝ 2 මම භාවිතා කරන්නේ ඔයාලා දන්නවනේ අපි chart එක දිහා බැලුවහම කිලෝ 1ක් අපිට bake කරන්න පුළුවන් අඟල් 8 තැටියෙන්. එතකොට ඒ කිලෝ 2 සඳහා මම අඟල් 8 තැටි 2ක් භාවිතා කරනවා යට තට්ටුවට. ඊළඟට top tier එක. එහෙම නැත්නම් උඩ තට්ටුවට මම අඟල් 6 තැටි 2ක් භාවිතා කරනවා. ඉතින් තව කිලෝ 1ක් නේ අපිට තියෙන්නේ. ඉතින් අඟල් 6 තැටියකින් අපිට ග්‍රෑම් 500ක් බේක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අඟල් 6 තැටි 2කින් අපිට කිලෝ 1ක් බේක් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට බැලුවාම ඕගලන්ට තේරෙනවා සම්පූර්ණ කිලෝ 3 හැදිලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු අඟල් 8 තැටි 2යි අඟල් 6 තැටි 2යි අපිට මගේ අවන් එකට එක සැරේ දාලා බේක් කරගන්න පුළුවන්ද කියලා. මුලින්ම මම අඟල් 8 එක තැටියක් අරගෙන අවන් එකේ කෙරවලට වෙන්නම තියාගන්නවා. ඊළඟට අඟල් 8 අනිත් තැටියත් අරගෙන මම ඒ තැටිය ළඟින් තියාගන්නවා. ඊට පස්සේ මම අඟල් 6 තැටි 2ත් ඉස්සරහෙන් මේ විදියට තියාගන්නවා. මේ අඟල් 8 තැටියට මට කිලෝ 1ක් දාන්න පුළුවන්. අනිත් අඟල් 8 තැටියට කිලෝ 1යි. මේ අඟල් 6 තැටි 2කට කිලෝ 1ක් දාන්න පුළුවන්. එතකොට කිලෝ 3 හරි. ඉතින් ඔයාලට පේනවා තව පොඩි ඉඩසක් තියෙනවා. ඉතින් මෙතනට මට තව ග්‍රෑම් 500ක් ඕනනම් දාන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා කැල්කියුලේෂන් එක හදාගත්තා වගේ මට කිලෝ 3ත් 3 මාරත් අතර කේක් බැටර් එකක් මේකේ එක සැරේ බේක් කරගන්න පුළුවන්. ඉතින් මට කිලෝ 3 මාරක කේක් එකකට අවශ්‍ය කේක් පෑන් මේක ඇතුළට දාන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මම කියලා දුන්න ක්‍රම අනුව ඔයාලා ඔයාලා ළඟ තියෙන තැටි භාවිතා කරලා ඔයාලට පුළුවන් ඔයාලා ළඟ තියෙන අවන් එකේ කැපැසිටි එක කොච්චරක්ද කියලා දැනගන්න. එහෙනම් අද වීඩියෝ එකිනුත් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. Cake and Shapes YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.